නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ගෝඨාභය රාජපක්ෂල කොහොමද බුදුසා බුද්ධ ශාසනය සහ බුදුන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේට ගෞරව කළේ? දළදා මාලිගාවට ගෞරව කරපු විදිහ අපි දන්නවනේ. වචන පැත්තකට දාන්න. කොහොමද දළදා මාලිගාවට ගෞරව කළේ? දළදා මාලිගාවට ගෞරව කළේ එම් මහානායක හාමුදුරුවෝ එපයි කියද්දි දළදා මාලිගාවට රේස් ගිහිල්ලා ආ රුසියානු නලංගනාවන් නටවලා අන්න එහෙමයි දළදා මාලිගාවට ගෞරව කළේ. ආ තාප මතක් කළ දෙන අර කෝට්ටේ රජමහා විහාරයේ ඒ රජමහා විහාරයේ තිබුණු කඩුව ඒ කඩුව ගන්න භික්ෂූන් වහන්සේ දෙනමක් ඝාතනය වුණේ කාගේ කාලේද? සපුමල් කුමාරයේ කඩුව ගන්න භික්ෂූන් වහන්සේ දෙනමක් ඝාතනය වුණේ කවර කාලයකද? කවර කාලයකද? විශේෂ කොමසාරිස්වරයෙක් ගෙනල්ලා. විශේෂ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයෙක් ගෙනල්ලා. ඒ පන්සල් වලට සහ දේවාල වලට අයත් ඉඩම්. ඒ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා කටයුතු කළේ කවුද? ඒවට විශේෂ ගැසට් නිවේදන නිකුත් කළේ කවුද? අන්න ක්‍රියාකලාපය බලන්න. අපිට වැදගත් වෙන්නේ ක්‍රියාවෙන් කොහොමද බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ සහ බුද්ධ ධර්මයට ගරු කළේ කියන එකයි. අපිට අවශ්‍ය වෙන්නේ ඒක. එනිසා වචනය කෙල්ලෙන්න එපා මහත්තුරුනි. ඔය වචන කියන මිනිස්සුන්ට අපි තොග ගණන් කියන්නම් බුදුදහම සම්බන්ධයෙන් කටයුතු කරපු විදිය. පානම වගේ ප්‍රදේශවල ඒ ඉඩම් අල්ලගන්න. ඉඩම් කාට දෙන්නද? ඒ විදේශීය සමාගම් වලට, හෝටල් හදන්න, සංචාරක ව්‍යාපාර වලට ඉඩම් අල්ලා ගැනීම සඳහා පන්සල පවා කඩලා දාලා හාමුදුරු ස්වාමීන් වහන්සේලා පන්නා දාලා ඒ ඉඩම් අල්ලගත්තේ කවුද? ගෝඨාභය රාජපක්ෂය. අන්න කරපු විදිය, අන්න බුද්ධ ශාසනයට සලකපු විදිය, අන්න බුදුන් වහන්සේට ගරු කරපු විදිය, අන්න බුද්ධ ධර්මයට ගරු කරපු විදිය. ඕක තමයි මේගොල්ලන්ගේ පැටිකිරි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ සියලු දේ ඉස්සරහට ගෙනල්ලා. ජනතා අධිකරණයේදී ගෝඨාභය රාජපක්ෂව පරාජය කරනවා. අයියන්ඩිව පරාජය කළා වගේම බියනවන්න මලයන්ඩි ඔබවද පරාජය කරනවා. ලක්ෂ දහයකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් අයියන්ඩිය පරාජය කරාට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් මලයන්ඩියවද පරාජය කරනවාමයි.